काम पता ही करेंगे ආරක්ෂිතව ඉන්න තමයි වගේ තැනක් තෝරගන්නේ. මේ ලංකාවේ උග්‍ර විෂ සර්පෙකින් එක්කෙනෙක් තමයි නයා කියලා කියන්නේ. මේ වගේ කෙනෙක් ඇත්තම දස්ස කරොත් එහෙම ඕනම කෙනෙක් මරණයට පත් වෙන්න පුළුවන්. ඉතින් අර බැරි වෙලාවත් දස්ස කරොත් බොහෝ වෙලාවක් ගත වෙන්න ඉස්සෙල්ලා ඉක්මනින්ම ප්‍රතිකාර සඳහා රෝහල් ගත වෙන්න ඕන. يعني මෙයාලා ඉන්න නිසා අපි ගෙවල් වල මී ගහනේ අඩු වෙනවා අපිට ඒක පේන්නේ. නමුත් මේ සත්තු අයින් වුණොත් මී ගහනේ වැඩි වෙනවා. ඕක තමයි අපිට තියෙන ප්‍රධාන අවාසිය. يعني අපි ගෙවල් ලවට මේ සත්ත්ව කිදේර කිසි ප්‍රශ්නයක් නැහැ. අර අදිසි හරි පෑගීමක් වෙලා දස්ස කරොත් ඇරෙන කොයිම වෙලාවකත් පන්නගෙන එවිලා කන සත්තු නෙවෙයි. පන්නන්නේ නැහැම නෑ. නෑ නෑ කොයිම වෙලාවකත් පන්නන්නේ නැහැ. පුළුවන් තරම් මෙයා මග අරින්නයි බලන්නේ. මොකද එයාගේ ජීවිතේට ආදරෙයිනේ. එනිසා තමයි එයා මග අරලා වෙන තැනකට හැංගෙන්න උත්සාහ කරන්නේ. සාමාන්‍ය අඩි 5 මාර්කට වඩා දිගක් තියෙන සර්පය. ඔව්. එයාගේ සාමාන්‍ය ආයු කාලය කිව්වොත් එහෙම අවුරුදු 6කට ආසන්න වයසක් තියෙන සර්පය. ඔව්. අවුරුදු 6ක් විතර වගේ වයසක්. අපිට මේ කියන්නේ පුස්තිමත් සර්පය ගොඩක් දකින්න අඩුයි. හේතුව තමයි ඒක මේ ඕනම කෙනෙක් මේ සර්පේ දැකපු තැනින් මරලා දානවා එක. අනිත් එක විලෝපීය සත්තුන්ට ගොදුරු වෙනවා. දැන් මොකටියකට එහෙම මේ සතා වුණා නම් එහෙම මේ ඊට මොකටියත් එක්ක කරවලා. ඔව් ඒක තමයි මොකටියා මේ සතා මරනවාමයි. බොහොම කලාතුරකින් තමයි නයික් මොකටියාගෙන් බේරලා යන්නේ. ඒ කියන්නේ ළඟම පොඩි උඹසක් තිබ්බොත් ඒකට රින්ග ගත්තොත් බේරෙන වෙරෙන්නේ. එහෙම නැත්නම් සතන් කරොත් කවමදාකවත් නයාට දිනන්න බෑ. मैं मुकटिया विसिन में आ मारना हुआ मैं तेरे चुट्टा को नुसा सुनतेर हैं नेंगे खोल देना मैं गांडो बांडो बात गांडो क्यों गिंदा ना ये विलपत्तूर गिंदा ना मुकट देंगे आपको मेसा ते क्वालिटी ने वाता हम मुनो मेसा ता मारना हुआ मने ये तो कुटे पालवीनी अवस्था ये मैं देखा ल माता कताया करो तेसा ता आइंग करेगा नि� දස්ත කරනවා කියන්නේ ඕන නොම තමයි දස්ත කරන්නේ ඕනේ මම ටිකක් නොසන්සුන් සති ඕනේ දස්ත කරන්ද මම තමයි කරන්නේ අල්ලගෙන නින්නේ ඉතින් යාට දැන් නිදහස සීමා වුණා ඒ නිසා දැන් දස්ත කරන්ද උත්සාහ කරනවා
දැන් මේ සතාගේ පේනවා ඇති මේ මේ හරියට මේ ප අකුර ළඟ තියෙනවා ඉන්නවා මේ ලොකු කිනිතුල්ලේ ඉන්නවනේ ඔව් මේ ඉන්නේ ඔය කිනිතුල්ල පේනවා නේද ඉතින් බල්ලන්ගේ පූසංග වගේ ඇත්තටම සර්පෙන්ගෙත් මේ විදිහට හැම සර්පෙක්ගෙම අපිට කිනිතුල්ල මැක්කෝ දැක ගන්න පුළුවන් එතකොට පරපෝෂිතව අපිට වගේම මෙයලටත් හානි කරනවා ඔව් මුංගිනේ කරපොතුවේ තියෙන අය නෑ මේ හැම තියෙන කරපොතු ස්වභාවයක් තමයි තියෙන නමුත් අර මාළු වගේ වගේ කරපොතු එහෙම ගැලවෙන්නේ නෑ ඒ රටාවන් තියෙන මේක සම්පූර්ණ එක කෝට් එකක් විදිහට තමයි අපි හැව අයින් කරන්නේ සම්පූර්ණ මේ විදිහටම ගැරිවිලා යනවා නමුත් හැම මේ විදිහට තමයි මෙයාගේ ගැටි ගැටි සහිතව තියෙන भूमि तेल टिकूमितेल गमन करपूर्ण मे आगे मांस पेशी टीका दिए कर දිය කරලා ස්නායු ටික විනාශ කරන. ඒ ඒ හිම වෙලා තමයි මේ සර්පයා මැරෙන්නේ. මැරෙනවද? අනිවාර්යෙන් මැරෙනවා. ඔව්. ගැරන්ටිඩ්ලි එහෙම ගහනවා. තාම දායකවත් සර්පෙයින්ට භූමි තෙල්, පෙට්‍රල්, ටිනර් වගේ දේවල් ලං කරන්නවත් එපා. කියන්නේ ඇත්ත ගහුවත් ඇති. කොහෙට ගහුවත් ඇති. ගොඩාක් වේදනාව විඳලා විඳලා තමයි මැරෙන්නේ. බලන්න මේකේ තියෙන ලස්සන. ඉතින් කෙනෙකුට මේ වගේ සතෙකුට ගහන්න තියා හිතන්නවත් බෑනේ. දැන් අර අපේ පුතාව ගහණේ වෙලා තියෙනවා. එයා පේනවා එහාට මෙහාට යනවා. ඒ නිසා තමයි එහාට මෙහාට මෙයා මේ චලනේ වෙන්නේ. එයා එහාට මෙහාට යනකොට මෙයාත් එයාට හැරෙනවා. ඉතින් මෙච්චර සමීපව සර්පෙත් දැක ගන්න ගොඩක් කෙනෙකුට අමාරුයි. ඉතින් මේකත් ලොකු අවස්ථාවක් වීඩියෝ ගත කරන්නත් මොකද සර්පෙක් ඒ උග්‍ර විස සර්පෙක් ඉතාලම ආසන්නට යන්න බොහෝ විට අමාරුයි. ඔව් ඒ කියන්නේ යා හුස්ම ඉහලට ගන්නවා පහලට දානවා. හුස්ම ඇඟට ගන්නකොට ඇඟ මහත් වෙනවා සහ පිට කරනකොට ඒක අහපව සංකෝචන වෙනවා. දැන් ගොඩක් අය ඇත්තට මේ ඒ කතාව මම කියන්නම් එහෙම සර්පෙන්ට කතා කරාට මෙයාලට බාහිර කන් නැහැ නෑ නෑ කබරේන්ට තලගොයින්ට වගේ නම් කන් තියෙනවා නමුත් මේ සර්පෙන්ට කන් නැහැ උරංගේන්ට තමයි මේ කබරයා තලගොයා වගේ සතුත් අයත් වෙන්නේ එයාට කන් තිබ්බට සර්පෙන්ට කන් නැහැ මෙයාලා මේ ඇඟට මේ සංවේදී වෙන දේ තමයි එයාල් දැනගන්නේ සහ දිවෙන් සහ ඇස් දෙකෙන් තමයි මේ සියල්ල හඳුනගන්නේ ඔයා එහාට මෙහාට යනකොට යාට ඒක තරහ ගිහිල්ලා ඉන්නේ දැන්. ඒක උඩට දුර විඳින්න පුළුවන්ද? විසද? නෑ නෑ එහෙම දෂ්ට කරන්න ලොකු දුරකට පයින්න බෑ නෑ යාට. මෙයාගේ ශරීර ප්‍රමාණයෙන් 3න් 1ක් ප්‍රමාණය තමයි මෙයාට ඉස්සෙන්න පුළුවන්. එතකොට ඒ ඒරියා එකේ තමයි මෙයාට දෂ්ට කිරීමක් කරනවා නම් කරන්නත් පුළුවන්. කොයි වෙලාවකත් එම් පන්න පන්න කන සත්තු නෙමෙයි මෙයාලා. පොළඟට පන්නානේ. පොළඟට පුළුවන් පනින්න. ඒ කියන්නේ එයාගේ ඇඟේ ප්‍රමාණයට ඉස්සරහට පයින්න පුළුවන්. දැන් පොළඟ දිග ඇරිලා පයින්නේ නැහනේ. එයා එක තැන ගුලි ගහනවා, ඇකිලෙනවා. ඇකිලලා තමයි හොඳට එයාගේ ඉලක්කය බලලා පයින්නේ. පොළඟ අවදානම් නැයට වඩා. දැන් ගොඩක් අය හිතනවා මෙහෙම පිමින කොටත් විසේනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. නෑ නෑ ලංකාවේ ඉන්න සර්පින්ට විස විඳින්න බෑ. විස විදින නාගයෝ ඉන්නවා. එක්කෙනෙක් ඉන්නවා සත්තුවත්තේ. ජාතික සත්තු උද්‍යානයේ දෙහිවල. ඔව් විස විදින්න පුළුවන්. සාමාන්‍ය අඩි 20ක් විතර දුරට විස විදින්න පුළුවන් ඒ සර්පින්ට. ඒ ලංකාවේ ඉන්න නාගින්ට මේ හැකියාවක් නෑ. මෙයාලා දෂ්ට කරොත් විතරයි විස ශරීරගත වෙන්නේ. දැන් ගොඩක් අය මේ හුලං අල්ලනකොටත් මේක විස එනවා කියලා හිතනවා. වටපිටාවේ ඉන්නවා නම් අපිට හොඳයි. මොකද මෙයාලා පරිසර සමතුලිතතාවයට ලොකු මෙහෙවරක් කරන අය. එතකොට ඇත්තටම අපේ අවට වටපිටාවේ තියෙන තුලිත බව නැති වෙනවා සර්පයා මේ ප්‍රදේශයෙන් අයින් කරපුවාම. හැබැයි ඉතින් ඊට වඩා කෙනෙක් බයයිනේ මේ සතාගේ ජීවිත හානියක් වෙයි කියලා.
එනිසා ඉතින් මේ සතා මේ ස්ථානෙන් අයින් කරන එක කරනවා. හැබැයි ඉතින් ටික කාලයක් මේ සත්තු කැලේට ගිහින් දැම්මත් එයාලට හුරු පුරුදු වටපිටාවක් හදාගන්න ටික කාලයක් යනවා. අර ටැලන්ට් එකට කරන්නේ මේ නෑ වගේ දිනක. ඔලයක් ගෑවුනා ඉස්සරවිලෙන්. ඕක තමයි. අයියා දැන් මේ රැඳි තියෙන මොකද ඒක තා දැක්කේ. බන්නේ තේනේ තා. සාමාන්‍යයෙන් නයි විතරක් 3000කට වැඩි ප්‍රමාණයක් අල්ලලා තියෙනවා. ඔය. ඔව්. ඒ වගේ දෙයක් තිබ්බා මේ. හරි එන කෝල් කරාට ගොඩක් ස්තුතියි මරන්න නැතුව අපි ගිහින් එන්න.